අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජ්‍ය පාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නොචකෝසෝ ඥානාති කනං වා අක්ඛනං වා අට්ඨිමේ භික්ඛවේ අකනා අසමයා බ්‍රහ්මචර්යාය වාසායාති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි අද දවසේ අපි හැමදෙනාම ජාතේ නාලිකාව net fm ගුවන් විදුලි වටා එක්කාසුනේ තුල්ලෝම සනසවදාල සාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි ඉති අද දවසේ මෙම ධර්මදේශනාවේ දායකත්වයෙන්ගෙන කටයුතු සිදු කරන්නේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන නිපුණි නිහංසා දේනිය විසින් ඒ වගේම අංක 30 අපෝන්සුමාවත ලක්ෂපතිය මොරටුව පදිංචි බිරිඳ ධර්මා ඒකනායක මහත්මිය ඇතුළු පින්වන්ත දූදරු පිරිසත් ඒ වගේම මිරහවත්ත මාතටිල්ල පාලමසල කඩේ පදිංචි SMS කුමාරි මෑණියන් ඇතුළු පින්වන්ත පිරිසත් ඒ වගේම වත්තල සීවලී මාවත අංක 49 පදිංචි සුජාතා කැටවලගේ මෙතිතුමේ ඇතුළු පින්වන්ත පිරිසයි ඒ හැමදෙනාටමත් අපි හැමදෙනාටමත් මෙමෙ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා මේ පින බුදුපසේ බුදු මහරහත් මහෝත්තමයාණන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ උතුම් මමා මහ නිවන් පිණසම හේතු ආසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණේ කරත්වා කියලා අපි ආරාධනා කරනවා පින්තුනි අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරන්නේ දුනේ විශේෂ සූත්‍ර පාඨයක් අට්ඨක නිපාතේ සඳහන් වන අක්ඛන සූත්‍රය කියන සූත්‍රය තමයි මාතෘකා කරන්නේ දුනේ මේක විශේෂ සූත්‍රයක් අපි හැමදෙනාම දැනගත යුතු විශේෂයෙන් මතක තබාගත යුතුම සූත්‍රයක් විදිහට මේ සූත්‍රය මෙනෙහි කරන්න පුළුවන් සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ගැන දේශනා කරනවා නැත්නම් ලෝකයේ ගැන දේශනා කරනවා භික්ඛවේ නැත්නම් මහණෙනි බොහොම නුවණ තියෙන පිරිස් ඉන්නවා පුහුදුම් පිරිස් කියලා හඳුන්වන්නේ නැත්නම් මේ පුතුජනෝ කියලා හඳුන්වනවා අසුතවා අපි ශ්‍රතවා ශ්‍රතවා නැත්නම් අපි ගොඩක් දැනුම හදාගත්ත පිරිසක් ගොඩක් දැනුම හදාගත්ත පිරිසක් කියලා කීවාට අපේ දැනුම අල්පයි සල්පයි ඒ අල්ප සල්ප භාවයේ අපි හැම පැත්තකින්ම විශ්ලේෂණය කරගෙන හැඩ කරගෙන ජීවත් වෙන්න දන්නවා ඉතින් ජීවන වෘත්තිය නැත්නම් සෝසේ ජීවත් වෙන්න පමණයි අපි දැනුම හදාගෙන තියෙන්නේ අපි කොහොමද කිසි කෙනෙක්ට ණය නොවි එව නැත්තම් කිසි කෙනෙක් අත නොපා අපි දුප්පත් උපදෙලා කොහොමද ඉහළ තලයක මිනිස් සැප පරිහරණය කරන්න කියන මෙන්න මේ සඳහා ඔයත් දැනුම හදාගත්තා හැබැයි ඒ දැනුම තුල මෙනෙහි කරලා බලන්න ඔයත් කොච්චර ණයද අපි ස්ථාවර වෙන්නයි කියලා හිතාගෙන අධ්‍යාපනය ලබා ගත්තාට රස්සා කරාට බොහෝ දුරට හැමදෙනාම කාට හරි ණයයි එක්කෝ තමන් ගත්ත වාහනයකට ණය වාරික වශයෙන් ගවන්න වෙනව එහෙම නැත්නම් තමන් මාසිකව දෙන්නම් කියන පොරොන්දුවට ඒ කඩේකින් බඩු ගන්න හැම පැත්තෙම
අපි දක්ෂයි දක්ෂයි අපි ව්‍යක්තයි ප්‍රතිබලයි කිව්වට ඔයත් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන ජීවිතයේ අනන සුඛය ණය නැති සුඛය ඔයත්තුන්ගේ කීයෙන් කී දෙනාද පරිහරණය කරන්නේ එහෙම බලද්දි ඒ පැත්තනොත් අපි අසාර්ථකයි විශාල ආයතන තියෙන්න පුළුවන් ඒ හැම ආයතනයක්ම සමහර වෙලාවට මූල්‍ය බැංකුව හරහා ණයට තමයි ඒවා පවත්වාගෙන යන්නේ ඉතින් ඒවත් නැවත තවත් තැන් වලින් ණය අරගෙන ඒ ණය පියව ගන්න ඉතින් ලංකාව නම් ලෝකෙන් ණය අරගෙන ඒ ලෝකෙ ණය වෙවි අභිමානය රැක ගන්න ණය දෙමින් තමයි කාලය ගෙවන්නේ එතකොට අපි ශෘතවත් අපි දැනුම තියනවා කියලා ගණන් හදාගත්තාට හිතුවාට ජීවිතයේ අනන සුඛය බොහොම කලාතුරකින් නැත්තන් ණය නැතිව ජීවත් වීමේ සැපේ බොහොම කලාතුරකින් තමයි පරිහරණය කරන්නේ කෙසේ නමුත් මේ ලංකාවැසී හැම මිනිසෙක්ම පිට රටට ගණන් හදලා බලද්දී ඉපදින්න ඉන්න දරුවෝ පවා ණයයිලු ඉතින් කවුරු හරි ඉපදින්න ඉන්න දරුවෝ උකස් තියලා මේ රට පාලනය කරා නම් කෘතහස්තයි නැත්ත අධ්‍යක්ෂින් බහුලයි කියන දේශපාලඥයෝ ගැන නැවත නැවත අපි හිතන්න ඕන. එවත් එක්ක සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ගේ සමස්ත පිරිසම ධර්ම න්‍යායත් එක්ක ගලපද්දී දේශනා කරන්න දුනේ අසුතවා පෘථජ්ජනෝ නැත්තං මේ ශ්‍රතුවත් භාවයට පත් වෙච්ච නැති ධර්මයේ පිළිබඳ දැනුමක් නැති පුහුදුන් ලෝකයේ කියලා තමයි ගණන් හදුවේ. ඉතේ පුහුදුන් ලෝකයේ තුල සමහර වෙලාවට අපි හදාගන්න ක්‍රමයක් එක්ක ඔයත් තීරණය කරන අවකාශයක් ලද විගස අපි බුද්ධ ශාසනය පින් කරගන්නම් අවකාශයක් ලද විගස අපි සීලවන්ත වෙන්නම් අවකාශයක් ලද විගස අපි ගුණවන්ත වෙන්නම් අවකාශයක් ලද විගස අපි භාවනා කරගන්නම් අවකාශයක් ලද විගස අපි චිත්ත වශී භාවයේ චිත ඒකාග්‍රතාවයේ චිත්ත සමාධිය හදාගන්නම් විපස්සනා නුවණට හිත බැසගන්නම් ඉතින් මේ අවකාශයද කියනවා ෂණය කියලා ඒ වගේම අනවකාශයද කියනවා අක්ෂණය කියලා ඉතින් අනවකාශය අවකාශය නැත්තම් ෂණය අක්ෂණය කියන මෙන්න මේ කාරණා දෙක සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා ඒ නිසාමයි ඒ සූත්‍රය අක්කන සූත්‍රය කියලා හඳුන්වන්නේ ඉතින් ලක්ෂණ සූත්‍රය කියලා බොහොම විසිතුරු සූත්‍රයක් තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ සූත්‍ර නිපාතේ නැත්තම් සුත්ත නිපාතේ දේශනා කරන්න දුනා. ඉතින් මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ අටක නිපාතයේ අක්කන සූත්‍රය. ඉතින් අක්කන සූත්‍රයේ තුල අපි කීවාට අපිට අවස්ථාවක් උදා වුණොත් විවේකයක් ලැබුණොත් ක්ෂණයක් ලැබුණොත් අවකාශයක් ලැබුණොත් මෙහෙම කරන්නම් කියලා කීවාට සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට තෝරලා දෙනවා මහණෙනි මොකද්ද මේ අවකාශය මොකද්ද මේ අනවකාශය අපි සමස්තය දන්නවා කියලා හිතද්දි අපිට හැමදේම වැටහෙනවා කියලා හිතද්දි අපිට හැමදේම පුළුවන් කියලා හිතන ලෝකයක් තුල තමයි අපි ජීවත් වෙන්නේ ඉතින් ඒක කියනවා ධනාත්මක චින්තනය අපි කාටවත් හීනමානෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ නමුත් පිංගුතුනි මේ මෘදුභාවයේ මුදු අනතිමානී භාවයේ මෙන්න මේක එකක් හීනමානී කියන්නේ තව එකක් සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරුණු අටක් ගැන මේ අවකාශ නොලැබීම සහ අවකාශ ලැබීම කියන එක සම්බන්ධයෙන් කරුණු අටක් ගැන දේශනා කරනවා මේ පින්වන්ත පිරිස ඕහිත සෝතෝ දසමයි යමාගෙන මේ එක කාරණාවක් හරි අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙනවද එහෙමත් නැත්නම් මේ කාරණා අපි සන්තකේ නැද්ද කියලා මෙනි කියලා බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ තුලෝකාග්‍ර වූ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා ඉතින් ඒක තථාගතයන් වහන්සේම හඳුන්වනවා ඉද බික්කවේ තථාගතෝ
ලෝකෙ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ ප්‍රසිද්ධම සාර්ථී සත්තා දේව මනුසානම් බුද්ධෝ භගව ධම්මෝච දේසේති නැත්තං ඒ ශාන්තනායක සම්මා සම්බුද්‍රයාණන් වහන්සේ කෙලෙස් සංසිඳවන කෙලෙස් පිරිනිවීම සිදු කරන්නා වූ චතු මාර්ග ඥාන සංඛ්‍යාත සම්බෝධිය කරා අවබෝධය කරා එක්හාසු කරගන්නා වූ ධර්මය දේශනා කරනවා. ඉතින් මෙන්න මේ ධර්මය දේශනා කරද්දී ඔබ නිරේණං ඉපදලා ඉන්නේ. ඒ නිරේ වැසි අමනුෂ්‍යොන්ට අවකාශයක් නැහනේ. එහෙනම් පින්තුනි ඔයත් ඔයත්ගේ ලෝකේ මිනිස් ලෝකේ ඔයත් අවකාශයක් වෙනවා. මිනිස් ලෝකේ ධර්මයේ හැසිරෙන්න ධර්මචාරී වෙන්න ධර්මයේ හදවතට ලං කරගන්න ධර්මයේ එක්හාසු කරගන්න යම් අවකාශයක් හොය හොයා අනවකාශයෙන් උත්තව නැත්තං ක්ෂණයක් හොය හොයා අක්ෂණේ වාසය කරනවා. නමුත් මේ මහා භව ගමනේ එකුන් තිස්තලයක උප්පත්ති ගමනේ මේ ලෝකය ගැනයි භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. මේ එක කාල පරිච්ඡේදයක් එක මිනිස් ආත්ම භාවයක් ඔයත් උපදෙලා ඒ මුළු මිනිස් ආත්ම භාවයම ඔයත් සමස්තයන්ටම බෙදලා වියදම් කරලා කෑලි කෑලි වලට කඩලායි තින්නේ. මෙනි කරලා බලන්න පුංචි කාලේ ඔයත් මවත් එක්ක සෙල්ලම් කරන්න වියදම් කරා. එතරින් පස්සේ අවුරුදු 18ක් 20ක් වෙනකන් පාසලට වියදම් කරා, අධ්‍යාපනයේට ජීවිතේම වියදම් කරා. එතනින් පස්සේ ඔයත් උසස් අධ්‍යාපනයේ සඳහා වියදම් කරා. එතනින් පස්සේ රස්සාව සඳහා ඔයත්ගේ ආත්මයම වියදම් කරා. එතනින් පස්සේ තමන්ට මේ මිනිස් සැප පරිහරණය කරන්න අවශ්‍යයි කියලා ඉඩමක් ගන්න, ගෙයක් දොරක් ගන්න, ඒ වගේම සෝසේ ජීවත් වෙන්න අවශ්‍යයි කියලා බිරිඳක් ගන්න, එහෙම නැත්නම් ස්වාමි පුත්‍රෙක් එක්ක හසු කරගන්න, ඊට පස්සේ අනාගතේ සාර්ථක කරගන්න ඕන කියලා දරුවෝ බිහි කරගෙන දැන් වියදම් කරගෙන යනවා. ඔය කාලය තුල තමන්ගේ වියදමට යම්ම කාලයක් ඉතුරු කරගත්තද, වියදම කියන්නේ මේ ධනේ විතරක් නෙවෙයි, කාලයේ වියදම් වෙනවා, ශ්‍රමයේ වියදම් වෙනවා. මෙන්න මේ ධන වියදම විතරක් ඔයත් ගණන් හදාගන්න එපා. ඒකත් එක්ක අපි හිතුවා අනවකාශයේ අවකාශයේ දෙකින් අපි අවකාශය හොයා ගන්නම්, වයසට ගිහිල්ලා හරි හොයා ගන්නම්, මෙහෙම හොයා ගන්නම් කියලා හිතුවාට සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ ඔයත්තුගේ ජීවිතයේ ඔය ගලාගෙන යන ක්‍රමයත් එක්ක නෙවෙයි අවකාශය අනවකාශය කියන එක තෝරලා දෙන්නේ. ඒ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදෙද්දී සංසාර රංගමණඩලේ යන අපි හැමදෙනාම අද මේ මිනිස් සම්බලමේ එක්හස වුණාට නැවත මේ මිනිස් ආත්ම භාවයේ කියන එක ස්ථාවර නැහැ. නැවත මේ මිනිස් ආත්ම භාවයක ඉපදෙනවා කියන එක දුර්ලභයි. ඒ දුර්ලභ කාරණාවත් එක්ක අපි කෙලවරක් නැති සංසාරේ යන ගමනේ අපේ ආත්ම භාවයේ නිරේක පිහිටලා නම් තිබ්බේ ඒ ලෝකේ අපිට අනිත් කෙනෙක්ගේ වේදනාවත් එක්ක ගැලපෙනවා හැරෙන්න අපේ ප්‍රශ්න විසඳගන්න ධර්මකාමී චින්තන පවත්වන්න පුළුවන්කමක් නැහැ. එනිසා සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනවකාශය නැත්තම් කාලය නැහැ කියන එකට දේශනා කරන්න දුනයි පුජ්‍යලයා නිරේපදලා නම් එතනත්තට කාලය නැහැ. සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණාට වැඩක් නැහැ. ඒ වගේම එතනින් පස්සේ නැවත තුලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ පහළ වුණේක ඇත්තයි, ධර්මයේ පහළ වුණේක ඇත්තයි, මහා සංඝරත්නයේ පහළ වුණේක ඇත්තයි. ඉතින් මේ හැමදේම පහළ වෙලත් ඒ තැනැත්තා තිරිසංගත ලෝකයක නම් ඉපදලා ඉන්නේ. හරි පුදුමයි. මෙතන ඒ පුජ්‍යලයා නැත්තං පැහැදිලිව
තුන්ලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරන අයංච පුග්ගලෝ චිරච්ඡාන යෝනිං උප්පන්නෝ හෝති අයංච පුග්ගලෝ ඒ පුජ්‍යලයා ඒ තැනැත්තිය තිරිසංගත ලෝකේ ඉපදෙනවා කියලා අපිමයි අපිමයි සමහර වෙලාවට මේ මෛත්‍රී කරද්දී ඔයත්තුන්ගේ මෛත්‍රිය පිටාර ගලාගෙන යනවා ඒ ගවමස් කන්න හොඳ නැහැ සංසාරික ජීවිතේ ඒ ගවය අපේ අම්මා වෙලා ඉපදෙන්න පුළුවන් ඒ ගවය අපේ තාත්තා වෙලා ඉපදෙන්න පුළුවන් ඒ වගේම මාළු කන්න හොඳ නැහැ ඒ මාළු අපේ සහෝදරයෝ වෙලා ඉපදෙන්න පුළුවන් සහෝදරියෝ වෙලා ඉපදෙන්න පුළුවන් ඒ වගේම දැන් මේ අමුතු අමුතු තාල අපේ මේ ධර්මද්වීපයට එක්කාසු වෙලා ඒව හරි පුදුමයි පින්වතුනි දැන් මේ කාල පරිච්ඡේදයේ තුල ඔයත් වෙරළවට බලද්දි චුට්ටක් බියෙන් බලන්නේ නැවක් විනාශ වෙලාලු හැබැයි අපි බෞද්ධ හැමදෙනාම පහාරාද සූත්‍රය අහලා තියෙන්නේ ඒ පහාරාද සූත්‍රයත් එක්ක ගලපලා බලන්න ඒ වගේම ඒ වගේ මේ දේශපාලඥයෝ සුද්ධ කරන්න නැත්තම් ඒ වගේ යටි අරමුණු ජය ගන්න අපි අත් උදව් දෙන්නේ නැහැ සමහර පිරිස් ඇති එක එක පක්ෂවලට බෙදලා ඉතින් පූජ්‍ය පක්ෂයේ බුදුරජාණන් වහන්සේට වෙලා ඉන්න එක වටිනවා එහෙම නැතුව ඔය දේශපාලන පැතිවලට ගියපුවාම වෙන්නේ ඒකත්වය කරන වැඩවලට අර භික්ෂු ජීවිතයේම හිර වෙනවා හැබැයි එහෙම කියලා ඒ මඩට බහින් නැතුවත් බෑ එයාගේ උත්සාහයක් තියෙන මේ භික්ෂුන් වහන්සේලා ඒ වගේ අයින් කළොත් එහෙම ඔය ඍෂිලේ සේහසිරෙන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් එහෙම බැරිකමක් තියෙනවා සමහර ගහක ඒ වේලිච්ච කොලේ අතු කිනිති සුඹුල මුල මේ හැමදේම එකහසෙන් තමයි පළ දරන්නේ ඒ වගේ ඒ ජාතිය රැක්ක භික්ෂු සමාගමක් අතීතයේ හිටියා ඒ වගේ පන්නරේ ලබාගෙන ඒවත් එක්ක ගැලපෙන්නේ මැනවි ඒ වගේ අපේ විවේචන නැත නමුත් පිංගුතුනි බලන්නකෝ මේ මාළු කඳු ගහලා මරලා මරලා ලාබයි මේව ඇවිල්ලා ගන්න මේ වගේ විස නැහැ කියලා කාලත් පෙන්නනවා එතකොට අවිහිංසාවාදීකම රජේන අවිහිංසාවාදීකම අගේන ඒ හැමදෙනාම අර මුහුදෙන් විසෙවිච්ච ඒ කැස්බෑවන්ට මාළුන්ට පමණද අවධානය යොමු කරන්න ඕනේ අරත් ප්‍රාණී ඉන්නේ ඉතින් මේ මත්ස්‍ය සම්පත ඒ වගේ විස තැම්පත් වීම නිසා විනාශ වෙනවා ඒක ඇත්ත හැබැයි ඒ විනාශ වීම සම්බන්ධයෙන් අපි ඒක කෑ ගහන්නේ අපිට ඒක විකුණ ගන්න නැති වෙනවනේ එව නැත්තං ඒව විනාශ වුණාට පස්සේ මේ මත්ස්‍ය සම්පත මාළු සම්පත අපට නැති වෙනවා අපේ ආදායම් නැති වෙනවා ඉතින් ප්‍රාණඝාතයේ කියන එක තලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේපිතයි ඒ ප්‍රතික්ෂේප කරපු ප්‍රාණඝාතේ කොයි ක්‍රමයකින් හෝ වෙන්න හොඳ නැහැ නමුත් රහසේ කොච්චර මේ වටේට මුහුද තියාගෙන ඒ මුහුදත් එක්ක මොනතරම් මාළු කන්දක් අපේ ගොඩබිමට එක්කාසු කරගන්නවද ඉතින් ඒ සතුන්ටත් අපි මෛත්‍රී කරන්න ඕන දැලෙන් ඇල්ලිලා මැරෙන මාළුත් මැරෙනවා එහෙම නැත්නම් යම් යාත්‍රා වලින් අල්ලගෙන මරන මාළුත් මැරෙනවා තෙල්වල විසටත් මැරෙනවා රසායනික විනාශයක් නිසාත් මැරෙනවා ඒ මුහුදු පතුලේ නැත්නම් ඒ මාළු බිත්තරේ සමස්තයම විනාශ වෙනවා ඉතින් ප්‍රාණඝාතේ කොයි ලෙසකින් හෝ කොයි වෙසකින් හෝ එක්හාස වීම අපේ ආත්මය කෙලසනවා මිස අපේ ආත්මයට සුබඵල උදා කරන්නේ නැහැ දේවත් එක්ක පිංගතුනේ ඒ සතුන්ට මෛත්‍රිය කරාට ඔයහත්තෝ ඒ මෛත්‍රියත් එක්ක චුට්ටක් ගැලපුවා නම් මමත් එහෙනම් මේ හරකා මගේ තාත්තා වෙලා ඉපදලා තියනා නම් මමත් හරකෙක් වෙලා ඉපදලා ඇතිනේ මේ මාළුවා මගේ අම්මා වෙලා ඉපදලා තියනා නම් මමත් මාළුවෙක් වෙලා ඉපදලා ඇතිනේ මේ මුවා මගේ තාත්තා වෙලා ඉපදලා තියනා නම් මමත් මුව පැටියෙක් වෙලා ඉපදලා ඇතිනේ එහෙම ඔයත් ගලපලා සංසාර භය හදාගන්නේ නේ අපි අර අපිට
ඒකයි මේ බුදු සාසනේ පුංචි පුංචි කෑලි අල්ලගෙන අර පලාල් දැක්මක් නැතුව මෛත්‍රියේ පොඩි පොඩි කෝණ වලට හදාගෙන අපි මෙහෙම විනාශ වෙන සතුන්ට පමණයි මෛත්‍රිය ඇති කරන්නේ මේ විදිහේ විනාශ වුණොත් ඒ මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් අපි ඇතිතරම් මෙහෙම කරනවා ස්වභාවිකව නැතුව අර දීවරු වල්ලන ඒව සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ මෙහෙමයි වෙන්න හොඳ නැත්තේ එහෙම නැත්තම් මේ සතා දුර්ලභයි ඒ දුර්ලභ නිසා මේ සතාව අපරාධයකට ලක් වෙන්න ඕනේ නැ මෙන්න මෙහෙම එක්කෝ සමහර පිරිසක් ඒ දෙවි කෙනෙක්ගේ වාහනයක් වෙලා ඒ සතා කියලා දැන් මොනර මරන්නේ නැ මොනර මස් කන්නේ නැ ඒ අහවල් දෙවියන්ගේ වාහනය කියලා එහෙම නැත්තම් ගවයා මරන්නේ නැ ඒ අහවල් දෙවියන්ගේ වාහනය කියලා එහෙම නැත්තම් මීයෝ මරන්නේ ඒ අහවල් දෙවියන්ගේ වාහනය කියලා ඉතින් එහෙම එහෙම සමහර වෙලාවට මෙහෙමයි කියලා ඒ පිරිසේ සතුන්ට පමණයි මෛත්‍රිය. ඒ සතුන් එක්ක පමණයි ගැලපෙන්නේ. අනිත් ඔක්කොම මරනවා. ඉතින් මෛත්‍රිය නම් එහෙම තියාගන්න අවශ්‍ය නැහැ. මේවත් එක්ක සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා අපි ඒ ලෝකයක ඉපදෙන්න පුළුවන්. එතකොට හැමදාම අපි මෛත්‍රියෙන් හිතනවා මේ සතා අපේ අම්මා වෙලා ඉපදලා තියෙනවා මේ සතා අපේ තාත්තා වෙලා ඉපදලා තියෙනවා මේ සතා අපේ නංගි වෙලා ඉපදලා ඇති මේ සතා අපේ සොහොයරයක් වෙලා ඉපදලා ඇති කියලා ඔයත් හිතන්නේ මනුස්ස ලෝකේ විතරයි හැබැයි අපි එතෙන්න ගිහිල්ලා අපිත් දැන් ඒ ඒ ඒ නිර්ණායකයත් එක්ක බලද්දි අපේ තාත්තා නම් ඒ මුවෙක් වෙලා ඉපදලා තියෙන අපිත් එහෙනම් ওই ලෝකෙට යන්නේ නැති අපේ තාත්තා නම් හරකෙක් වෙලා ඉපදලා තියෙන්නේ අපේ අම්මා නම් හරකෙක් වෙලා ඉපදලා තියෙන්නේ ඇයි අපි විතරක් මනුස්ස ලෝකයක ඉබෙතේද ඇයි අපි විතරක් මනුස්ස ලෝකයක ඉපදෙන විතරමද නේ අපිත් ඒ ලෝකෙ ඉපදෙන්නේ නැති ඒ ලෝකෙ ඉපදිච්ච කාලයක සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වේවි ඒ පහළ වුණාට ඒ භාගතුන් වහන්සේගේ ධර්මය අපට තේරෙන්නේ නැහැ ඒ භාගතුන් වහන්සේගේ ධර්මය අපට ඇහුණට විසදව ඒ කරුණු කාරණා තේරුම් ගැනීමේ නුවණ නැ එතකොට අනවකාශයක් තමයි අවකාශයක් නැති කාලයක් තමයි තථාගතයන්න් වහන්සේ පහළ වෙලා හිටියාට අපි තිරිසංගත ලෝකයක ඉපදුනොත් පුදුම කියන්නේ පිඟතුනේ අපි හැමදාම මේ ජාතේ නාලිකාවත් එක්ක ධර්ම ශ්‍රවණය කරනවා පූජනීය කටවල හේමාලෝක නායක ස්වාමින් වහන්සේලා එකින් එක පුංචි දරුවන්ට තෝරනාගේ මේක මෙහෙමයි පුතේ මේක මෙහෙමයි පුතේ කියලා තෝරලා දෙනවා ඒ තීරීමත් ඒ තේරුමත් ඒ තෝරා දීමත් එක්ක ඔයත්තුන්ගේ ආත්මභාවයේ කොච්චර එසවෙනවද ඔයත්තුන්ගේ ආත්මභාවයේ මේ එකින් එක කාරණා ලේ මස් සැට ඇට මිදුළු දක්වාම ජනනය කරගන්නවද එක්කහසු කරගන්නවද කියන එක සම්බන්ධයෙන් යම් ගැටලු ඇති වෙලා තියෙනවා මොකද එකම ප්‍රශ්නේ හැඩය වෙනස් කරලා ආය ආය අහගන්න. ඉතින් ඒක තේරුන්නේ නැහැ කියන අනුකම්පාවෙන් උත්තරේ දෙද්දී නැවත ඊළඟ දවසේ තවත් වෙනස් ක්‍රමයකට. නමුත් පින්තුනේ ඔයත්තුන්ට පුළුවන් සකස් වෙලා මේවට සූදානම් වෙන්න. දැන් හැම ඉරිදවම ඒ වැඩසටහන යනවා නම් ඔයත්තු සූදානම් වෙන්න පුළුවන්. ආසාවෙන් අහගන්නවා. ඉතින් ආසාවෙන් අහගෙන හිටියාට සෝදානමක් නැහැ. අතීතයේ හේවණයි දායකයත් දහම් පඳුරු හෙව්වා. වයසක අම්මලා වේවා. යටත් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ උවද යම් කරුණු හෙව්වා. හොයාගෙන පඳුරක් වශයෙන් ගෙනිච්ච ස්වාමිනි මෙහෙමයි. එව නැත්තම් රාජකුමාරිකාවල් උනත් එහෙමයි. කොසල් මහරජුරු උනත් එහෙමයි. හැබෑම කාරණා දරුව දෙන්නෙක් ඉපදෙලා එකම දවසේ දාසියෙක් ළඟ පුතෙක් ඉපදුනා රාජකුමාරිකාවක් ළඟ පුතෙක් ඉපදුනා ඉතින් එක දවසේ එක මොහොතේ ඉපදිච්ච නිසා මේ දෙන්නම ඒ දාසි දරුවා තිබ්බා ඒ කාමරේම බිම රාජකුමාරි දරුවා පලසක ඇඳක තිබ්බා ඉතින් මේ දරුව දෙන්නා කතා කරා ඒ කතා කිරීම තමයි අර ඇඳේ ඉන්න දරුවා කිව්වා මං ඔයාට කිව්වා නේද ඔයා මං කිව්ව දේ ඇහුවේ නෑනේ මං කිව්ව දේ ඇහුවා නම් ඔයත් අද මං වගේම ඇඳක නිදා ගන්නවා නේද ඊට පස්සේ අර බිම බුදියගෙන ඉන්න දාසි දරුවා
විපදිච්චලුත කියන්න යදුනා ඔහොම හිතන්න එපා ඔයා මේ හොඳ පලසක ඇඳක ඉන්නවා කියලා හිතාගත්තොත් ඒකේ හදවතේ ලොකු මාන්නයක් ඇති වෙනවා ඒ මාන්නේ ඔයාට අවඩ පිනිස පවතුන මේ ඇඟ පැදුරි තිබ්බද පලසක තිබ්බද එහෙම දන්නේ නැහැ ඒක නිසා උද්දච්චකම මාන්නකාරකම හදවතට හොඳ නැහැ කියලා අර දාසි දරුවා නැත්තම් බිම බුදියලා පැදුරක නිදි කරවලා ඉන්න දරුවා එහෙම දනුන් දුන්නා ඉතින් එතකොට අපි නම් මේක සමහර වෙලාවට අන්තරාජාලේ නැත්නම් අන්තර්ජාලේ මෙන්න මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා කියලා දාලා ඔයත්ෝ විව්ස් බලනවා එහෙම නැත්නම් කවුරු හරි මේකට මේ උත්තර දෙන්න කියලා මේ විදිහට අපේ පැත්ත තියෙන වෙන කාරණා ඉතින් ඔයත්ගේ දෛනික ජීවිතේ ඉතින් මේ සුමනා රාජකුමාරිකාව මේක පඳුරක් වශයෙන් අරගෙන සාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට යන්න හොඳ හේතුවක් කියලා ඒක ඒ හේතුවක් වශයෙන් අරගෙන මෙන්න මෙහෙම සිද්ධියක් වුණා අපේ ගෙදර බබ්බු දෙන්නෙක් ඉපදුනා එක බබෙක් රාජදුවෙක් වැදුවේ අනිත් බබා දාසියෙක් වැදුවේ මෙන්න මෙහෙම සාකච්ඡාවක් වුණා ඇයි මේ කියලා ඒ වගේ ඔයත්ගේ දෛනික ජීවිතේ හැබෑවටම ධර්මකාමී උද්දීපනයක් ඇති කරන ධර්මකාමී විවරයක් අවකාශයක් ලබා ගන්න ප්‍රශ්න එනවා ඒ ප්‍රශ්න ඔයත් අහන්න නැතුව ඒ චින්තනය අපි දන්නවා භාජනයක් වුණත් ඒ භාජනයේ නිතර පිරිමදිද්දි තමයි ඒකේ ප්‍රභාස්වර භාවය ඇති වෙන්නේ ඒ චින්තනය ඇති කරගද්දී සිතවිලි හිතද්දි හිතද්දි ඒ විතර්ක කරද්දි කරද්දි එමයි මේ මහා පුරුෂ විතර්ක කියලා පඤ්ඤා වන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස අනුරුද්ධ මහා රහතන් වහන්සේ ඉතින් විවේකී විද්ධි කල්පනා කරන්න දුනා මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට පමණයි එතකොට දුෂ්ප්‍රඥාවන්තයන්ට මේ ධර්මය අදාළ නැ මේක තේරෙන්නේ ඉතින් මේ එකින් එක මේ මහා පුරුෂ විතර්ක හිතද්දී තු ලෝකාගුරු භාගතුන් වහන්සේ දැක්කා මේ තැනත්ත මේ අනුරුද්ධ භික්ෂුව මහා පුරුෂෝ හිතන හිතවිලි හිතනවා එද ඒවත් එක්ක ඒ දහම් පඳුරු ඇති තරම් තියෙනවා මේ ලෝකේ සාකච්ඡාවට බඳුන් කරගත යුතු සාකච්ඡාවෙන් විසඳාගත යුතු නමුත් ඔයත් එකම දේ තමයි හැමතිස්සෙම ප්‍රාණඝාතය ගැන කිව්වොත් ඕ ඒ සතා අපේ තාත්තා වුණා නේද ඒ සතා අපේ අම්මා වුණා නේද ඉතින් ඕක එදා ඉඳන් අපි අහලා තියෙන හැබැයි ඔයත් ඒ තාත්තා වුණා නම් ඔයත් හරප් පැටියෙක් වෙලා ඉපදලා තියෙනා නේද ඔයත් මාළු පැටියෙක් වෙලා ඉපදලා තියෙනවා නේද ඔයත් ඌරු පැටියෙක් වෙලා ඉපදලා තියෙනවා නේද කියලා ඒ චින්තනයේ මෛත්‍රියත් එක්ක විදර්ශනාවට ප්‍රඥාවට යොමු කරවලා එහෙමනම් එහෙම ඉපදුනා නම් මාවත් කාලා ඇති නේද ඒ කාපු රුධිරය මගේ බෙල්ල කපද්දි ගලාන ගිපු රුධිරය මේ මහා සමුද්‍රයට වැඩි නේද එනිසා මේ සසර අනියතයි මේ සසර බියකරුයි කියලා ඔයත්තුන්ට ඒවා විදර්ශනාවෙන් නවත්තන්න පුළුවන් මොකද බොහෝ දුරට මේ බුද්ධ ශාසනය මෛත්‍රියෙන් නවතින්නේ දානෙන් නවතින්නේ පිළිපුලෙන් නවතින්නේ මරණානුස්සතියෙන් නවතින්නේ ඒ අන්තිම නිමාව ඒ නිසා සසර දුකයි ඒ නිසා අපි මේ භයංකාර සසරෙන් සමුගත යුතුයි කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයට හැරිලා තමයි නවතින්නේ. ඔව් මග නවතින්න කියපම ඔළුව කැක්කුම හැදෙනවා. ඒකත් එක්ක එවැනි ලෝකයක ඉපදුනා නම් අපිට ඒ ත්‍රිසංගත ලෝකයේ ඉඳලා භාවනා කරන්න පුළුවන් කමක් නැක්. කලාතුරකින් යම්ම යම්ම පොඩි ශක්්‍යතා ඇති වෙන ඔය ජාතක පොත බලද්දි සස ජාතකයේ වේවා. එහෙවත් නැත්නම් මහා බෝසතාණන් වහන්සේ වාසය කරන්න දිච්ච කපි ජාතකයේ වේවා ඔය විශේෂ ජාතක කීපයක් තියෙන ගුණධම් වලට යොමු කරගත්. ඉතින් ඒවා පිළිබඳ ඔයත් හිතද්දී මෙනෙහි කරලා බලන්න සාරා සංකේයයේ කල්පලක්ෂයක් පුරාවට අසංකේයව හතරක්. ඒ හතර පුරාවට ඉතින් මේ සිදුවීම් 550ක් පමණයි එක්කහස කරලා තියෙන්නේ. දුර්ලභ සිද්ධි අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා තිරසංගත ලෝකේ අපට ගුණධම් අපුරන්න පුළුවන් ශක්්‍යතාවයක් හැකියාවක් නැහැ අවකාශයක් නැහැ ඒ නිසා අක්ෂණයයි අනවකාශයයි ක්ෂණයක් නැත කියන එක දේශනා කරන්න දුනා ඊළඟ තුන්වෙනි කාරණාව සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා
ඒ පිංවන්ත තැනැත්තා බඹසර රකින්න බැරි ප්‍රේත ලෝකයක උප්පත්ති ලාභය සිදු කර ගන්නවා. ඒ ප්‍රේත ලෝකේ අපි හිතන තරම් සාර්ථක ජීවිත නැහැ. සමහර වෙලාවට හැතැම්ම ගානක් කුසයි. ඇස් වලින් කබ වැල්, කනෙන් කලාඳුරු වැල්, නහයෙන් හුටු වැල් ගිති ගිති පහලට එල්ලිලා, ඒ වගේම නිර්වස්ත්‍ර වෙන්නේ ඒ වියරුවක් තවාගේ එයගේ විලි වහ ගන්න එක්ක අත් පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් කිස් ටික පාවිච්චි කරන්න වෙනවා. හුලඟ ප්‍රමාණවත් තමන් වීසි වෙලා වැටෙන්න. ඒ වැටුනොත් නැවත නැගිටින්න බෑ. ඔයත් දන්නවා තිරිසංගත ලෝකෙවා සමහර සතුන් ඉන්නවා. දැන් ඔය ගෙදර ඉන්න කැරපොත්තෙක් මෙනී කරලා බලන්න, එයා උඩි බැලි අතට හැරුණොත් අපි හරවලා දුන්න නැත්නම් මොන වේදනාවක් වේදනා ඒ සතා අනිත් පැත්ත හැරෙන්නේ. අපිට අපි හිතන්නේ අපි වැටුනොත් නැගිට ගන්න පුළුවන් කියලා. හැබැයි වයසට ගියාට පස්සේ එහෙම වැටුනොත් අපටත් නැගිටින්න බෑ. ඒ වගේ ඒ පෙරේතේ හුලඟක් හැමලා වැටුනොත් මාස ගාණක් යනවා නැගිටින්න. අර තිරිසංගත ලෝකේ සමහර සත්තු ඉන්නවා උඩි බැලි අතට හැරුණාම නැවත දැයි ඉබ්බෙක් මෙනෙහි කරන්න. ඉබ්බෙක් උඩට හැරුණොත් පල්ලමකින් හරි වැටිලා ඒ සතා කොහොමද නැවත අනිත් පැත්ත හැරෙන්නේ? එතකින් ඒ සතාගේ මරණයේ උරුමතාවේ ඉතින් අහස බලාගෙන කොච්චර අහසට කකුල් දික් කරත් හැරෙන්න ක්‍රමයක් නැහැ. කට මහ පොළොවට වැදලා තියෙන්නේ. ඉතින් එතකින් ඒ සතාගේ ජීවිතය ඉවරයි. එනිසා පින්වතුනි, මේ ප්‍රේත ලෝකය අපි ඔය මිනිස්සේ දෙන්නේ බලලා මේ මිනිස්සයා නම් ප්‍රේතෙක් වගේ ඉන්නේ කියලා කීවාට ඊට වැඩිය බොහොම ගොරෝසුයි. ඒත් වැඩි බොහොම කර්කසයි. පුදුම කියන්නේ මේවා අපිට පේන දවසට අපි රහත් වෙලා ඒ අමනුෂ්‍ය දැකීමේ නුවණ තියෙනවා නම් ඒ නුවණත් එක්ක භවයේ රඳින්නේ නැහැ. ඒ නුවණ නැති නිසා අපි ආදරයෙන් ඒවා වැළඳ ගන්නවා. එතකොට තමන්ගේ බඩගින්නේ වේදනාව, තමන්ගේ කායික වේදනාවත් එක්ක චිත්ත පීඩාවත් එක්ක හැප්පි හැප්පි අඬ අඬ වියකි වියකි වෙහෙසට පත්වෙවි ඉන්න ගමනේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අවකාශයක් නැහැ, ක්ෂණයක් නැහැ. ඒක අක්ෂණය. ඔයත් අහලා ඇති අට දුක්ඛක්ෂණය කියලා. ඒවා අහලා තිබ්බට ඔයත් විශ්ලේෂණය කරගත්තේ නේ. ඒ වගේම නැවත දැන් මේ හැම කාලයකම භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. බුදු උපතම දුර්ලභයි. ඒ දුර්ලභ බුදු උපතේ අපි හිතුවට අපිට සරලව පේනවා මේ මහමග යොදුන් තුනක් දුවගෙන යන අඟුලිමාලේ මහමග නුවණ පුදව ගත්තා ආනන්ද ස්වාමීන් වහන්සේ. සතර ඉරියව්වෙන් විනිර්මුත්තව වෙනස් ඉරියව්වකින් නුවණ පුදව ගත්තා. ඒ වගේම තව ස්වාමීන් වහන්සේ නමක් උලක් උඩ ඉඳගෙන නුවණ උපදව ගත්තා. ඉතින් නුවණ උපදෙන්න තැනක් නැහැ, සීමා මායිමක් නැහැ. තව ස්වාමීන් වහන්සේ නමක් මහා සමුද්‍රේ. ඒ නැවේ යන ගමනේ ඥාන සාගරේ, ගුණ සාගරේ, ධර්ම සාගරේ, මේ මහා සාගරේ මේ සමස්තය මෙනෙහි කරලා ඒ නැවේ තුඹ ගහ උඩ නුවණ උපදව ගත්තා. ඉතින් මේ නුවණ උපදෙන්න තැනක් නැහැ, සීමාවක් නැහැ. මෙහිමයි මෙහිමයි කියලා මේ මනුස්ස ලෝකේ මහා බෝසතාණන් වහන්සේ බෝගහ යටම තමන් වහන්සේගේ නුවණ උපදව ගත්තා. ඉතින් ගහක් යට වේවා, එහෙම නැත්නම් මහා සමුද්‍රයක වේවා, එහෙමත් නැත්නම් දුවන ගමනක වේවා, බුදියන ගමනේ වේවා, හතරීරියවෙන් තොර වෙච්ච ගමනක වේවා, මේ දහම් නුවණ උපදව ගන්නවා කියලා කියන්නේ හරි ලේසි වැඩක් කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. ඒ ලේසි වෙන්නේ මේ මනුස්ස ලෝකේ පමණයි. ඒ මනුස්ස ලෝකයේදී ලේසි වුණාට අනිත් ලෝකවල හිතා ගන්න බෑ. ඒ නුවණ ඉපදෙන්න අවශ්‍ය පසුබිම මනුස්ස ලෝකයේ තියෙන නිසා තමයි ඕනම තැනක අපිට නුවණ උපදව ගන්න පුළුවන් ප්‍රතිපත්තියක හැසිරෙනවා නම්. නමුත් එයින් එහා ලෝකයේ තුල අපට එහෙම නුවණක් උපදව ගන්න බෑ. හතරවෙනි කාරණාව, එලෙස සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දෙන පිරිසිදුව පැහැදිලිව දේශනා කරාට දීර්ඝාවස ඇති බඹතලයක සංඥාවක් නැති අසඤ්ඤී තල, රූපයක් නැති අරූපාවචර මේ ආදී තලයක උප්පත්ති ලාභය සිදු කරගත්තා නම් මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පුරන්න අවකාශයක් නැහැ, අනවකාශයි.
අක්ෂණයක් මිස ක්ෂණයක් නැත. ඒ වගේම සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රතිසිද්ධ වුණා දෙවියන් මිනිසුන් සහිත මේ සත්ත්ව ප්‍රජාවට ඒ සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා. එතකොට ඒ පින්වන්ත තැනැත්තා භික්ෂුන් වහන්සේ නමක් දකින්න නැති භික්ෂුණීන් වහන්සේ නමක් දකින්න නැති උපාසක කෙනෙක් දකින්න නැති උපාසිකාවක් දකින්න නැති ඈත අතිසෙහින් අඥාන වෙච්ච ම්ලේච්ඡ භාවයට පත් වෙච්ච ප්‍රත්‍යහන්ත ජනපදයක ඉපදෙනවා. දැන් ලංකාවේ මිනිස්සුන හොයාගෙන යනවා ඒ වර්ගයකට ගරිහා කරනවා නෙවෙයි මේ ධර්මයේ වේලිච්ඡ ජීවිත තියෙනවා තිල් රටවල් වල. ඉතින් ඒ වගේ ඒ අපේ සහෝදරයෝ අපේ මෞදමපියෝ දුක් විඳ ක්‍රමේ තමන්ගේ ඇඟ හරහා එන ගහලා ඒ ශාරීරික සැපෙල් වදුන් නැති පාර දුන්න අඩන්තේට්ටම් වද හිංසා තමන්ගේ හිතට ඒ රූපේ හරි නැත්තම් තමන්ට තමන්ගේ හිතට ඇඟ හරි නැත්තම් මුදල් බඳලයි අපිව ගෙන්නගෙන තියෙන්නේ. ඒ ගෙන්නා ගැනීමත් එක්ක ඒ මුදල් වල පාඩුව පිරිමහ ගන්න සමහර වෙලාවට ඇඟට ඇති තරම් වද දෙනවා. ඒ වදත් එක්ක නොමෙරි හුස්ම ටික විතරක් වැටෙන මට්ටමින් මේ ලංකාවට නැවත අරගෙන එනවා. ඉතින් අම්මලා දැනුම් දෙන අපි දුප්පත්කමට ඒවට ගියාට අත් දෙක කොට්ටෑස්සේ දාගෙන තමයි බුදුන් අඳින්නේ. එහෙම නැත්තම් අත් කපන්නත් පුළුවන්. ඒ රෞද්‍ර මෙන්න මේ අතිශය ම්ලේච්ඡ ප්‍රත්‍යන්ත ජනපද තියෙනවා. ඉතින් අද නම් ඔයත්තෝ මේ ධර්මකාමී රටේ වතුර ටිකක් හරි බීලා ඉන්න හිතන්නේ නැතුව වැඩියෙන් හොයන්න. ඉතින් ම්ලේච්ඡ පැතිවලට ගිහිල්ලා ජීවත් වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දනුන් දෙන්නේ දුනා මේ ධර්මයට නැත්තම් ඇයි අපි පුංචි දරුවෙක් දහම් පාසල් යවන්න කියන්නේ? ඔයත්තෝ ඒවට විශ්වවිද්‍යාලයට යද්දී ලකුණු දෙන්නේ නැත්තම් ඒ සහතික වැඩක් නැත්තම් ඒ අර්ථයෙන් දරුවෝ දහම් පාසල් යවන්නේ නැහැ. නමුත් හොඳට මෙනෙහි කරන්න බොහෝ දුරට ඔය පහ වසරෙන් දහම් පාසල හලනවා. ඒ වගේම 9 වසරෙන් දහම් පාසල හලනවා. ඉතින් දහම් පාසල් ගියපු දරුවෝ බොහෝ දුරට භික්ෂුන් වහන්සේලාට ගරුයි. ඒ වගේම ධර්මයට ලැබී එහෙම නැති දැනුම විතරක් හැදිච්ච පිරිසගේ වේලිච්ච ගතියක් තියෙනවා. එයාගේ සමහර නිර්ණායක තියෙන විද්‍යාත්මකව පමණයි. නමුත් බලන්න විදේශගතවල ඇත්තෝ කොච්චර විද්‍යාඥයෝ වුණත් තමන් දැනගත්තත් මේ වගේ අපි බලාපොරොත්තු වෙන හරේ නැහැ කියලා ඒවට විරුද්ධව සාකච්ඡා කරන්නේ කතා කරන්නේ ඒ සංස්කෘතියත් එක්ක ගැළපි ගැළපි වාසය කරනවා. ඒකත් එක්ක පිඟුතුනි අපි ප්‍රත්‍යන්ත ජනපදයක ම්ලේච්ඡත්වයෙන් පිරීගිය භික්ෂුන් වහන්සේ නමක් දකින්නේ නැති භික්ෂුණීන් වහන්සේ නමක් දකින්නේ නැති දැන් අය ප්‍රශ්න ගොඩාක් විසඳලා තියෙන අපිට මේ මාධ්‍ය වලින් නැත්තම් ඔයත්තු දැන් මේ ව්‍යසනකාරී තත්ත්වේ බුද්ධ කාලේ වුණා නම් අද කොහොමද අපි බණක්වත් අහන්නේ? තවත්වන වෙනසක් නෑ. අර ඇවිදින්න නැති ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. ආහාර ධන උපදව ගන්න නැති ප්‍රශ්න ටික විතරයි තියෙන්නේ. අතරේකව ධර්මකාමී ජීවිතයකට බාධාවක් නෑ. වතුර ටිකක් හරි බීගෙන ඔයත්තුන්ට ධර්මයත් එක්ක ගැලපෙන්න පුළුවන්. ඉතින් එහෙම නැති කාල පරිච්ඡේදයක මොනවා සිද්ධ වෙයිද? ඒවා ඒ විදිහට යොමු කරගන්න නැති එක වැරද්දා. පිඟුතුනි මෙන්න මේ ස්වභාවයෙන් අපි මිදිලා අපිට භික්ෂුන් වහන්සේලා දකින්න පෙනෙන්න ඉන්නවා. ඒ වගේම හයවෙනි කාරණාව තුලෝකාග්‍රෝ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි ඒ ප්‍රත්‍යන්ත දේශයකත් නෙවෙයි පුදුනේ ධර්මකාමී ධර්මයේ පවතින ධර්මයත් එක්ක ගැළපී ගියේ. ඉතින් මේ වගේ සමහර කරුණු අපි අපේ මතයට විශ්ලේෂණය කරගන්න හොඳ නැහැ. කෙනෙක්ට සින්දුවක් ලියන්න හිතෙන්න පුළුවන් ප්‍රසිද්ධ වෙන්න. හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තියෙනවා. හදේ නැති භක්තියක් ඇඟ පුරා
කවර ගනේ ඉතින් මේ උනස්නෙන් නැකිදිනව කියලා දැනුම් දෙන්න පුළුවන් නමුත් පින්තුනි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි දේශනා කරේ මහණෙනි තුම්මං හන්දේක හතරමං හන්දේක චෛත්‍යයක් ප්‍රතිමාවක් දැන් ඒ වගේ ඒ ගෞරවය ඒ මුඛ්‍ය පරමාර්ථ දැන් නැ ඒ සමස්තය දන්නේ තුලෝකාගුරු භාගතුන් වහන්සේ ඒව විවේචනය කරන නැවෙහි ආරක්ෂාව පිණිස අතීතයේ රජවරු මහා සෑය හැදුවා ජයසිරිමා බෝධිය හැදුවා ඒ ළඟින් තමයි පාරවල් තිබ්බේ අපේ ආච්චිලා සීයලා ඒ බස්සකෙන් යන ගමන් දැක්කා මහා සෑය බස්සකෙන් යන ගමන් දැක්කා බෝධින් වහන්සේ බස්සකෙන් යන ගමන් දැක්කා දලදා වහන්සේ දැයි පුණ්‍ය කලාපයක් අධි ආරක්ෂිත කලාපයක් මොන චින්තනද දන්නේ පිංගතු ඒ වගේ ආරක්ෂාව තියෙන්න ඕන හැබැයි ඇයි ඒ පාර එතනින් දාලා හැදුවේ ඒක තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ ක්‍රමය ආනන්දය තුම්මං හන්දියේක හතරමං හන්දියේක තථාගතයන් වහන්සේ ධාතු තැම්පත් කරලා චෛත්‍යයක් හදන්නේ කිව්වා යන්නේන මිනිස්සෝ ඒ චෛත්‍යයට ගරු කරාවි සත්කාර කරාවි අද ඒ තුම්මං හන්දියේ පිළිමෙ තිබ්බහම කොහොමද ඒ තාර අස්සෙන් කොන්ක්‍රීට් අස්සෙන් නෙළුම් මල පිපෙන්නේ කොහොමද ඒ භාග්‍යතුන් වහන්සේ උණු වෙච්ච තාර හරහා වඩින් මොකද්ද මේ චින්තනය පිංගතුනි කලුගල් පලාගෙන සිරිපාදේ ඒ සමන්ත කූට රාජයාග මුදුනේම තථාගත පාදලාංචනේ පිළිගන්න සූදානම් වුණානම් තද තද නැ මේ තාරත් මේ මහ පොළොවේ පෘථිවි සංඝටකනේ ඒවා අවකාශද අනවකාශද කියන එක බුදුරු තීරණය කරයි අපි දුක් වෙන්න ඕනේ මේ තුම්මං හන්දියේක කොන්ක්‍රීට් බැමි ගහලා තාර දාලා කොන්ක්‍රීට් ඇස්සේ භාගතුන් වහන්සේ කොහොමද වඩින්නේ ඒ භාගතුන් වහන්සේට කොහොමද නෙළුම් මල් පිපෙන්නේ කියලා ඒ වගේ සිතුවිලි නෙවෙයි ඒ දැක්ම ඒ සදහැති භාවයත් එක්ක අපි පිංතුනේ සිත් උපදව ගන්න ඕන ඒ සිත බොහෝ කාලයක් සෝපිනිස පවතිනවා ඉතින් මෙතන හයවෙනි කාරණාව දේශනා කරන්න යදුනේ ඊට සම්බන්ධ දෙයක් ඒ ධර්මකාමී හැම තැනම බුදු පිළිම තියෙන තැනක ඉපදෙන්න පුළුවන් නැත්තම් මහා සංඝරත්නයේ ඉන්න තැනක ඉපදෙන්න පුළුවන් ඒ මැදෙම ජනපදයේ නැත්තම් ඒව ඉපදුනාට ඒ තැනත්තගේ විපරීත චින්තනයක් තියෙනවා ඒ විපරීත චින්තනයේ තුල යා මෙනෙහි කරන මේ අමුත්තන්ට යමක් දෙන්න හොඳ නැහැ හොඳ දෙයක් කරාට හොඳ විපාක නැහැ නරක දෙයක් කරාට නරක විපාක නැහැ මෙලවක් නැහැ පරලවක් නැහැ අම්මෙක් කියලා අපි විශේෂයෙන් ගරු කරන්න ඕන තැනැත්තියක් නැත තාත්තෙක් කියලා අපි එහෙම ගරු කරන්න ඕනේ හැත්තොන්ගේ සම්භෝගයේ අනාරාධිත ප්‍රතිඵලයක් තමයි අපි ඒ වගේම ඕපපාතික සත්වෝ නැ ඉතින් තමන් විශිෂ්ටඥාණයෙන් අවබෝධ කරගත් දහමක් කියලා එකක් නැ ඒ සාත්‍රු කියලා කියන්නේ බුදුහාඳුරු කියන්නේ මේ මෛත්‍රියෙන් උතෝ රටට ලෝකයට ආදර්ශමත් ජීවිතයක් ගෙවන විදිය උපක්‍රමශීලීව කියලා දුන්න අපාය තියනවා නිරේ තියනවා මේවට යාවි කියලා බය ගන්නලා මෙහෙම එකක් මිස ඒ විශිෂ්ට ඥානෙ මෙහෙම අවබෝධ කරගත්තා වෙන්න බෑ මේ විදිහේ මේ මානසික මට්ටමක් ඇති කරගෙන ඒකට කියන විපරීත දැක්ම එහෙම නැත්තම් මිත්‍යා දෘෂ්ටික මතත් එක්ක ගැළපිලා ඉන්නවා ඒ කෙනාට මේ බුද්ධ ශාසනයේ අවකාශය අනවකාශය තුල නැත්තම් ක්ෂණේ අක්ෂණේ තුල අට දුක්ඛක්ෂණයත් එක්ක ගැලපෙනවා මිස ඒකනාට ක්ෂණයක් උදා වෙන්නේ නැහැ එතනින් පස්සේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දනු දෙන්නේ දුනා ඒ තැනත්තා මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලයක ශාසනයේ තියෙන කාලයක හැමතැනම ධර්මයේ කියවන කාලයක මධ්‍යම දේශයේ නැත්තම් ධර්මයේ පවතින ප්‍රදේශයක උප්පත්ති ලාභයේ සිදු කරගන්න හැබැයි නුවණ නැහැ කෙලතොලුයි කියන කාරණාව තේරුම් ගන්න බෑ මේ වැඩි යන මනසක් තියනා මිස මනස වැඩිලා නැහැ දුර්භාෂිතයක් මේ කිව්වේ සුභාෂිතයක් මේ කිව්වේ
අරුත් දැනගන්න අසමර්ථ දුෂ්ප්‍රඥයෙක් වෙනවා. ඉතින් ඒ මූඩ භාවයට පත් වෙච්ච කෙලතුළු භාවයට පත් වෙච්ච ඒ කියන්නේ කටේ කෙල ටිකවත් රඳව ගන්න බෑ ඒකත් වැක්කිරලා යනවා. ඒකයි කෙලතුළු කියන්නේ. බඹසර විසුමට අනවකාශයි ඔහුගේ ආත්ම භාවයේ අවකාශයක් නැහැ. ඒ වගේම තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ දේශනා කරන්න දුනා මහණෙනි තථාගතයන් වහන්සේ පහළ වෙනවා ධර්මයේ පහළ වෙනවා මහා සංඝරත්නයේ පහළ වෙනවා. ඒ වගේම ඒ තනත්තා මධ්‍යම ප්‍රදේශයේ නැත්ත ධර්මයේ තියෙන ප්‍රදේශයේ පදින්නේ නුවණයි. ඒ වගේම කෙලතුළු නැහැ. ඒ වගේම ජඩත් නැහැ. දුර්භාෂිතේ සුභාෂිතේ අරුත් දැකීමේ ප්‍රතිබල භාවයට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ මෙන්න මේකත් එක්ක සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. ඉතින් මේ තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරලා නැතිනම් එතන ප්‍රධාන කාරණා තමයි ධර්මයනේ. පැහැදිලිව චතුරාර්ය සත්‍ය ධර්මයට අවශ්‍ය ධර්මයනේ. එහෙමනම් ඒකත් කාලේ නෙවෙයි. ඉතින් මේ සංවේදී කාරණාවක්. ඒ සංවේදී කාරණාව තමයි ඔයත්තෝ මේ එකින් එක මෙනෙහි කරලා බලන්න. අපි අවකාශයක් හොයනවා මනුස්ස ලෝකේ. පින් කරගන්න ඕන, සිල් රකින්න ඕන. එහුවොත් අපිට බණ කියනවා ඇත්ත ඇත්ත ස්වාමීන් වහන්සේ කියන කාරණාව ඇත්ත අපි දන් දෙන්න ඕන. ඉතින් මේ දුවගේ පුතාගේ වැඩ ටික ඉවර කරලම අපි අනිවාර්යෙන් ඒවට බැඳී යනවා. එහෙම නැත්නම් අපි සිල් ගන්න ඕන මේ තව වැඩ ටිකක් තියෙනවා කියලා අනවකාශ අවකාශයේ පටලගෙන වැඩ කරද්දී භවයේ සම්බන්ධයෙන් තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ මේ ක්‍රියාදාමයේ එක්කාසු කරන්නේ දුනනේ. එතකොට ඔයත්තුන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මම මේ කරුණු අට සම්බන්ධයෙන් කොහොමද මගේ ආත්මය ගැලපිලා තියෙන්නේ. මම නිරේ ඉපදලා නැහැ. මං තිරිසංගත ලෝකේ ඉපදලා නැහැ. මම ප්‍රේත ලෝකේ ඉපදලා නැහැ. මං අසඤ්ඤ තල අරූ තලවල ඉපදලා නැහැ. මම ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපදලා නැහැ. මම නුවණ මදි කෙලතුළු භාවයට පත් වෙලා ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. මට බුදුබණ ඇහෙනවා. එතකොට මේ කරුණු පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් ඔයත්තුන්ට බන්දේසී තියලා දීලා වගේ ඔයත්තුන්ට මාර්ගය කවුද ලස්සනට හදලා දීලා ඒ මාර්ගයේ යන්නේතුව ඔයත්තු අහස බලාගෙන තරු ගනිනවා නම් කාගේද වැරද්ද? එනිසා අපි මේ හැම දිනාටම ආරාධනා කරනවා අපරාධේ ඔය ජීවිතේ නිකම්ම ගලාගෙන යන්න දෙන්න එපා. ඔය ජීවිතයට යම් අර්ථයක් දෙන්න, ඔය ජීවිතයට ධර්මයේ අර්ථය නැත්තම් මේ මහ පොළොවට පස්සලා යන මේ ඇඟින් බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩක් කරගන්න. ඒ සඳහා මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන්ගෙන කටයුතු සිදු කරන්නේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන නිපුණී නිහංසා දියණිය ඇතුළු පින්වන්ත පිරිසයි. ඉතින් ආදරණීය අම්මා ස්ටි පුෂ්පා රංජනී, ඒ වගේම තාත්තා මහින්ද පොන්නම්පෙරුම සහ සොහොයුරු තුලිත් නේලක මේ මාස 26 වෙනි දින උපන්දිනයේ සමරන චනුද සේලකහා සොහිරිය සදිනි පාලිත යන හැමදනාට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මවගේ පියාගේ දෙපාර්ශවයේම මිය පරලෝ යාන්ට දෙච්ච දෙමාපියන්ට මාමාවරු තිදෙනාටත් මියගේ හිත මිතුරු හැමටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනා කරපු අපටත් ලෝවැසයන්ට සෙත් පතමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන. ඒ වගේම තවත් දායකත්වයක් පවතිනවා අංක 30 අපෝන්සු මාමත ලක්ෂපතිය මොරටුවේ පදිංචි බිරිඳ ධර්මායක නායක මෙතුමිය සහ දුවා දරුවන් විසින් එයත්තුන්ගේ අරමුණක් තිබෙනවා 2021/6/22 වෙනි දිනට එයත්තුන්ගේ දාබර ස්වාමි පුරුෂයා නැත්නම් දරුවන්ගේ දාබර පියාණන් වූ ගුණපාලේක නායක මහත්මා මිය පරලොව ගිහිල්ලා
අවුරුදු 13ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔහුට පින් පැමිණීම සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මියගිය හතර වර්ගයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාවබෝධයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඒ වගේම මිරහවත් මාතැටිල්ල පාල මාසල කඩේ පදිංචි SMS කුමාරි මෑණියන් ඇතුළු පින් අන්ත පිරිසත් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා විශේෂ අරමුණක් තිබෙනවා 82 වෙනි ජන්මදිනය වෙනුවෙන් ඉතින් මෞතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම ඇයගේ ස්වාමි පුරුෂයා වන ඉහත ලිපිනේ පදිංචිව සිට 2006 පෙබරවාරි 4 වෙනි දින මේ පරලෝ යන්ට දිච්ච WM සුගතපාල වීරසිංහ ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටත් දෙපාර්ශ්වයේ මේ ගිය ඥාති මිත්‍රාදීන්ට පින් දෙන්න සුජීවත්ව සිටින පවුල්වල හැමත නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම උතුම් ධර්ම අවබෝධය පිණිස වේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම තවත් දායකත්වයක් පවතිනවා වත්තල සීවලී මාවත අංක 49 28 නිවසේ පදිංචි සුජාතා කැටවලගේ මෙතුතුමේ ඇතුළු පින් අන්ත පිරිස එතුන්ගේ අරමුණක් තිබුණා ජුනි 10 වෙනි දින උපන්දිනයේ සමරන ලක්ෂිකා කැටවලගේ දිනේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම රත්නසේන ඉරන්ද ඉරේෂිකා මහේන් යෙහෙමිනි වෙතුලි සහ සෙනුදි යන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම RARE පෙරේරා පියාණන්ටත් මිලිනා පෙරේරා මවටත් මර්තේලිස් හා ඇසලින් දෙමාපියන්ටත් මල්ලිකා නැගණියටත් සොමිලා දියස් මිත්තණිය ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පින් පමුණවන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ධර්ම දේශනා කරපු අප ඇතුළු ලෝවාසී හැමදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පවතින වසංගත තත්ත්වයේ දුරුවී නිරෝගී හෙට දිනක් ප්‍රාර්ථනා කිරීමේ අදහසින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඇති අද දවසේ ඒ දායකත්වයෙන් කටයුතු සිදු කරන පින්වන්ත පිරිසගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ හැම පිනක්ම සැපෙන් සැපේ පිණිස වේවා ධර්ම ශ්‍රවණය කරන පින්වුතුන්ගේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් මේ හැම පිනක්ම සැපෙන් සැපේ පිණිස වේවා ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන ඒ පවුල්වල සුජීවත්ව වාසය කරන මෞදුමාපියෝ ඥාති මිත්‍ර බඳු සමාගමට විදුක් නිරෝගී සුවචර ජීවනයේ සැලසේවා උපන්දින සමරන ඒ වැඩිහිටි මෞදුමාපියෝ දුවා දරුවන්ට සෙත් වේවා සුබමු සුබ ධර්මකාමී ජීවිත උදා වේවා ධර්ම ශ්‍රවණය කරන මේ පිංගුතුන්ගේ ඒ උපන්දින සමරන දුවා දරුවන්ට ධර්මකාමී සුබ ජීවිත උදා වේවා ඒ වගේම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා අප හැම දෙනාටමත් අප හැදුවැඩු දෙමාපියන්ටත් නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හැම සත්තට ලොවේ ලෞතරා වැඩ පිණිස අමා මහ නිවන් පිණිසම හේතු ආසනා වේවා කියන පැතුමෙන් කවුරුත් එකටම දෙවියන් ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ දුක්ඛා පමුච්ඡතු මේ හැම දිනාටම අපි ආශිංසන ආශිර්වාද පවත්නවා රත්නත්‍රය අනන්ත සූසු ගුණ බලයෙන් සියලු මාර්ග බාධක අනුවින කොඩි වින ඇස්වාකට වාසියල් හිරුදුටු පිනුබසේ විහෙද විද්වන්සනේ වේවා අවවැස සුලඟින් මෙසි මధుරංගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් සාපිපාසාදේ කිව්වත් රාග ද්වේෂ මොහ ආදී අකුසල ධර්මයේ කිව්වත්
හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් කරදරයක් විපත්‍යය සිද්ධනම වේවා සෙත් වේවා කියලා අපි ආශිංසන ආශිර්වාද පවත්නවා හැමදනාටම සම්මා සම්බුදු සරණයි සබ්බ දානං ධම්ම දානං චිනාතේ සියලුම දානයන්ට වඩා උතුම් ධර්ම දානයයි සෑම දිනකම රාත්‍රී 9:30ට නෙට් FM රේඩියෝ වෙන් ප්‍රචාරය කරන ධර්ම දක්ෂිනාව සඳහා පින්බර දායකත්වයේ ලබා දීමට කැමතිනම් කාර්යාල වේලාවන්හිදී 077 77 25 214 අංකයෙන් අමතන්න දර්ශන